අපේ රට ව්‍යවස්ථාවක් ඒවගේ නීති සමුදායක් මගින් පාල නෙමන රටක් නමුත් එවැනි රටක මානවිහිමිකම් කටකිරීම රාජසේවාව තුළ විශේෂම දූෂණය වංචාව ආදිය රජ කරර සමයක රට හැටට ගත්තොත් සිල්ස් ක්‍රියාකාරීෙන් හැටියට විවිධ තැන්වල සාකච්ඡාවට ලක් වෙනවා. අපි දැක්ක අරගලය නිර්මාණය වුණේ විශේෂයෙන්ම එදා ඉන්දෙන වෙන්න පුළුවන් විදුලිය වරු ගණන් දවස් කරන්න කැපපුවා මහිතන ඉවසීමේ සීමාව ඉක්මෝ ගිහිල්ල එදා ජනතාවවසානති පාර්ට බැස්ස කොටිම්ම ගෝටාබෙට සිද්ධ වනා ගානෙ කොටරත්ප දුරදත් නොක පලාා යන්න. එක් දස්සනම් සය හැත්ත අවදසක ඉඳලා්‍යථ දෙක් හඳුනුල දුන්න. ඒට කලින් සෝල්බරි ව්‍යවස්ථාව ඇයටතේ යම් කිසි දුරකට මේවයි තාමත්ම ශක්තිමත්ව ක්‍රියාත්මක වුණා. ඇත්තට මේ සමාජය නිර්මාණය කළේ කවුද. ඊයේ පෙරේදා අපේ රනිල් වික්‍රමසිංහ ජනාති පතිවරයා කියනවා. ටඩ් කමිිය එකක් ිරනල ඇතර ටන්ඩ් කමි විතරක් නේ දැන් රනි විකරමසිංහ වශේෂම දෂ වචා පනතක් අනුමත කළ තියෙනවා අය එකෙන් යෝගයක් අනුව ඉල්ලීම අනුව ස්ටෑන්ඩඩස් පනතක් නිර්මාණය කරනවනං මූලික අවශ්‍යතාවයන්නේ මේ දේශපාලනය පිරිසිදු කළ හිතු වෙනවා. මේ හොර තක්කඩින්න දේශපාලකයෝ කවදාත් කිසියම් විදිියකට කොච්චර නීති සම්පාජනය කරත්. මොන විදියට අනුමත කරලා ක්‍රියාත්ම කරන්න ලෝකෙට පෙන්ුව අත රට පෙන්නුවත් එවා මහපොලො පැළවෙන්නෙන. අපි දකිනව රටේ තියන ්‍යවස්ථා වෙන්න පුළුවන්. රටේ තියන අනිකුත් නීතින් වෙන්න පුළුවන් රෙගුලාසි වෙන්න පුළුවන්. රටේ ක්‍රියාත්මක වෙන වනං කොහොමදම වැනිි ර නිර්මාණය වෙන්. අපි බස්සේ කරන ගොත් අපි දකිවනා ඩ්‍රයිර් සැලක යුතු වේගෙන් යනවා මොබයිල්ලක තියාගෙන. කෞද් පොලිසින් කගල්ල තිය ම දකිනෑ. ඒ පොලසිය බහෝවිට ඉතාමත්මදේවල් නොදැක්කා වගේ ඉන්නවා. ඒ වගේම ඒ හටයුතු න්‍යාමණය කරන වැඩපිළිවෙලක් නෑ. ඇතට රටක් හැටට ගත්තොත් රටේ විනාශයට මඟ පාදල තියෙන්නේ මේ අදක්ෂ අකාරයක්ෂම එමන ඇත්ත දූෂිත ඒ වගේ පාර්ලිමේන්තුවේෙන ඇති බහුතරයක්. මට නොක කියයාම ැරි ඇත්තියෙන අපි දක්ක තාමත්ම අවලස්සන දර්ශනයක් දෑනගේ. මට හිතුුණ ලසන කතුඇැකයක් තියෙනවයේ අද අද දිවයින පත්තරේ. එංගලන්ත ඩයනයි ලංකාවේ ඩායනයි. ලැජ්ජයි, පාර්ලිමේන්තුව කියන්නේ. ඕවැනි ඕවැනි ආතනයක් නෙවේ. එවැනි පාර්ලිමේන්තුවක් අද නිර්මාණය වෙලා තියෙනවනං ජනාතිපතිවරයා කාලයක් හිටිය පාර්ලිමේතුවේගේ මහිද රා පක්ෂ. පාර්ලිමේන්තු කාලයක් හිටියා ඔයි වට පිටාව තුළ ඒගොල්ලොවක් කියන්න ෝද අද පාර්ලිමේන්තුය තත්ත්වයටට. අනිත් එකක වෙස්මිස්ට්‍ර පාලන ක්‍රමය වෙන්න පුළුවන් ජනාාධිපති ක්‍රමය යටතේ තියන මේ රටේ තියන පාලිමේන්තු කමේ වෙන්න පුළුවන්. කොම වුණත් අද පාලිමේන්තුව අපට ලැජ්ජාව. අපි දැක්කා මිනිස්කුඩුවලින් ගහගන්නවා එතුොට පිහි අරවා මේ පුටු වීසි කරනවා කොටිම් ඒට නිප පිළිතුරුවහම ඇත්තත් නිසි දඩුවමාව නෑ. අපි මතක් කරන්න කැබති. එදා කරුජය සූරියය මහත්මෑ ස්පික හැටියට කතාානෑකවර හැටියට. එදාත් කඩා වැටි ලත පාරලිමේතු අද. ඊට වඩා කඩාවැටීමට ලක්වෙ ලතියෙන. එතකොට මේ කඩා දමින් කඩා දම විදිරියට යන්න පුළුවන්ද. අපිට කටවාගෙන්න්න පුළුවන්ද සංජලට කටහකිෙන්න පුළුවන් දෙෙමක කරන්න බෑ. මොකද හේතුව තරුණයපට වඩා වේගවත් නමුත්. භාෂනයේ නිදහස කියන එක අපේ අයිතියක් කට ඇරලා මතකතියාගන්න එක සැරැක් ඔයි මේ ජනගෝෂ. නඩු තීන්දුවේ පැහැදිවම කෙර තියෙනවා කොහොම දෙේ මේ තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න. ඇත්තට හිංසාවාදී නොයි. අවිිහිසාවාදී ලෙස තමන්ගේ භාෂනය කිසියම් නිදහස අරගෙන. ත ොෙකුට ුව කුට වන්න ුවන් නි රකුට වෙන්න පුළුවන් හොුට ොර ිමරු ි ර රනක හමද. අපි දකින්නවා පාර්ලිමේන්තු අවසානයේදී. ලැජ්ජයි මෙ මනි තත්ත්වකට ඇද ටත්ල තියෙන්නේ කථනායකවරයෙක් ඒ වගේම ආචර්ධර් පදදරතයක් ආදිය තියන තැනක. හද ක් ට ල දතු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවර න්ට හදව තක්තියවද කියල මට තෙර ලජජාවක්. එනිසා ම කියන්නේ මේ තරුණ කොටස්. ආේක ශිල්ව කතා කරනවෙන්න නැති එහෙමනම් කතා කරන්නේ ගුලල් උටගෙල්ලා කතා කරලා තමන් නිවැරදි වන්න පාලක නිවැරදි වන්න පාලක ආදර්ශමත් වෙන්න. බයිකරලා මංහිතන් අරට හන පුළුවන් කෙලමකුද හේතුව මෙච්චද කාලයක් අපි ගත්තොත් හැත්තේකේ. ඉතාමාත්මා මානුෂික විත දඩුවම්දීලා සැලකියුතුතර කොටසක් ඝාතනය කර. ඒවගේ බසු නමේ වෙන්න පුළොයි. වගේම Lට පවා. ඇත්තට ඒ මිනිස්සුත් බොහ විට අවියුදධ ගන්න ඇත්තේ මේ වගේ පාලනයක් කඩා වැටන බව අත්විද නිසා. එනිසා මම කියන්න කැමැති පාලකයෝ ඇත්තටම අපේ රට ආදරේ නං අවංකවම මහත්ම යනා මහත්වරුණන්. මහත් හොරු නෙවේ මහත්වරුණ ඇත්තට මේ ජනතාවගේ වේදදාව දුක ඒම නැත්තං අන්දෝනාව තේරුන් ගන්න. ජනතාවට යන්නන්න මං නැති කරලා. ඒ සම්බන්ධයෙන් කෑගහත්්දි මොර දෙෙද්දිී එමන ඇත්ත අඳෝනා කියද්දි ඒට කිසි අම්මිදයකට සයිදියකට කැඳවලා කටයුතු කරන එකක බරපතල වරදක් මොකද හේතුව ස ියකට අපි පැමි ලත්දම වේෂම් ගෑස් සම්බන්ධයෙන් ගෑස් පුපුරලක් මරණ ගානක් සිද්ධ වන. අදවනතුරු අවුරදු දේකටත් වැඩි ඒ කිසි අම්විිදයකට විබා කරල නෑ. නමුත් වෙන සුළුසුළු දේවල් දේශපාලෙකය නියෝගයක්ත් දුන්නොත් පොලිසියට ඇට උසගෙනේව කොරනු. ම බලාපොරතුන් අපි රාජසයව ගට අපි ආඩම්බරයෙන් රජ සේවාව කරා ඇත්තට ලජ්ජාශීලී රාජි සේවක බෞට පත්වෙල රාජසේවාත් විනාශ කරමින් ඔහොම කරන එක අපි කරන්න හානයක් මොකද. අපේ දරු පරම් පරාාවට පාවේ රාජේව රැගන්නවන බෝමස්තුූතියි ඒනිසා රජචකාරය නිවැරදි කරන්න සාධාරන කරන්න ඒවගේ රාජසේවයක් නිර්මාණ කරන දාවක දායක ව බහසති.